අමු දරුවන්ට සංග්‍රහ කිරීම නම් වූ මංගල කරුණ පිළිබඳව පහදා දෙන ධර්ම දේශනය. නමස්කාර වේවා බුදු රුවනට, සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම් රුවනට, සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවනට, සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට, සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, මේ උතුම් පින්බර වෙසක් සමයේ අපි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට දුර්ලභ මනුෂ්‍ය ජීවිතයට බුද්ධ ශාසනය තුළ රැකවරණයක් පිළිසරණක් ලබා ගැනීම අදහසෙනුයි මේ ධර්මය ඉගෙන ගන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ වෙසක් සමය මුල් කරගෙන ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මේවා උතුම් මගුල් කරුණිය කියන මාතෘකාව ඔස්සේ ජීවිතයට යහපත ඇති කරලා දෙන උතුම් මංගල කරුණු ගැන විස්තර ඇතුළත් ධර්ම දේශනා මාලාවක් තමයි අපි මේ පවත්වන්නේ. ඒ උතුම් මංගල කරුණු අපි ඉගෙන ගන්නෙ. ඒ ඔබට ඒ මගුල් කරුණු වලින් අද දවසේ ඉගෙන ගන්න තියෙන්නේ පුත්ත ධාරස්ස සංඝෝ කියන කාරණේ. ඒ කියන්නේ පුත්ත කියන්නේ දරුවන්ට, ධාරස්ස කියන්නේ පුත්ත, ධාරස්ස පුත්ත කියන්නේ දරුවන්ට, ධාරස්ස කියන්නේ අඹුවට, බිරිඳට, අඹු දරුවන්ට සැලකීම මංගල කාරණයක්. එතට පින්වත්නි, සාමාන්‍ය මනුස්ස ජීවිතයක් ලබාගෙන ඉපදිච්ච කෙනෙක් ගිහි ජීවිතය ගත කරනකොට එයා සුදුසු කාලෙදි විවාහ වෙනවා. ඒ විවාහ වුණාම එයාට එයාගේ පවුල් ජීවිතය තුළ ස්වාමි පුරුෂයෙක් බිරිඳක් ඉන්නවා, බාහිරින් තමන්ගේ ජීවිතයට එකතු වෙච්ච කෙනෙක්. ඒ දෙන්න නිසා මේ ලෝකෙට දරුවෝ බිහි වෙනවා. එතකොට දෙමාපියෝ ඉන්නවා, දරුවෝ ඉන්නවා. අඹු සැමියන් හැටියට ස්වාමි පුරුෂයා බිරිඳ ඉන්නවා. ඒ දෙන්න නිසා මේ ලෝකෙට පහළ වෙන දරුවන් ඉන්නවා. එතකොට මේ ඔවුන් ඔවුන්, ඒ කියන්නේ දරුවන් දෙමාපියන්ට සංග්‍රහ කරනවා. ඒක තමයි අපි ඉගෙන ගත්තේ පහුගිය දිනේදී මාතා පිතු උපට්ඨානං කියලා. මව්පියන්ට උපස්ථාන කිරීම. ඒක ජීවිතයට යහපත ඇති කරලා දෙන මංගල කාරණයක්. මොකද මේ මංගල කාරණයක් කියලා කියන්නේ දෙමාපියන්ට උපස්ථාන කිරීම හිදේවනම් පසංසන්ති. මේ ජීවිතයේදී තියා ප්‍රශංසාවට, එයාගේ යහපතට උපකාර වෙනවා. පෙච්චා සග්ගන්ත ගච්ඡති, පරලොවත් සුගතිය කරා යනවා. එතන මේ ජීවිතයේ ප්‍රශංසා ලැබිලා යහපතක් වෙනවන පරලොවත් සුගතියට යනවන ඒකාන්තයෙන් මංගල කාරණයක් ඒක. ඒ වගේම තමයි ඒ දරුව දෙමාපියන්ට ඒ විදිහට සලකනකොට, උපස්ථාන කරනකොට දෙමාපියන්ටත් තියෙන වගකීමක් දරුවන් ගැන. ඒක අපි හරියට ඉෂ්ට කරන්න ඕනේ. ඒක දෙමාපියන්ට පිනක්. ඒ වගේම තමයි ස්වාමි පුරුෂයා හැටියට බිරිඳට වෙන්න ඕනේ යුතුකම් තියෙනවා, සංග්‍රහ කිරීම තියෙනවා.
ඒවා ඉෂ්ට කරනවා නම් ඒකත් පිනක්. බිරිඳ හැටියට ස්වාමි පුරුෂයාට සලකනවා නම් උපස්ථාන ඒකත් පිනක්. අපි විමානවත්තු කියන කොට ඉගෙන ගනිද්දී ගොඩාක් තැන්වල අපිට ඉගෙන ගන්න ලැබෙනවා, කියවන්න ලැබෙනවා, තමන්ගේ ස්වාමි පුරුෂයා කෙරෙහි ප්‍රතිභක්තියෙන් ඉඳලා ඒ ස්වාමියා ඉක්මවා අතිචාරිණී කියලා කියන තමන්ගේ ස්වාමි පුරුෂයා ඉක්මවා වෙන පුරුෂයන් එක්ක සම්බන්ධතා ඇති කර ගැනීම. ඒ අතිචාරිණී නැතුව තමන්ගේ ස්වාමි පුරුෂයාගේ විතරක් සතුටලා ඉන්නවනම් ඒක ලොකු පිනක් කියනවා දෙවියන් අතර යන. ඒ වගේම ස්වාමි පුරුෂයාත් පරදාරංච ගට්ටති. පරදාරං කියලා කියන්නේ තමන්ගේ බිරිඳ ඉක්මවා වෙන කාන්තාවන් ඇසුරු කරනවනම් ඒක පවක්. හැබැයි තමන්ගේ බිරිඳගේ විතර සතුටු වෙලා ඉන්නවනම් ඒක පිනක්. ඒකත් සුගතියන් උපකාරයක්. එතකොට ස්වාමි පුරුෂයා බිරිඳ හැටියට ඕනෝන්ගේ වගකීම් ටිකක් තියෙනවා, යුතුකම් ටිකක් තියෙනවා ජීවිතයට යහපත ඇති කරලා ගන්න, ඇති කරගන්න. ඒ වගේ මේ දෙමාපියන්ට යුතුකම් වගකීම් කොටසක් තියෙනවා දරුව වෙනුවෙන් ඉෂ්ට කරන්න. එතකොට තමා ඔවුන් දෙමාපියන් හැටියට දරුවන් හැටියට මේ ලෝකේ යහපත දකින්නේ. ඉතින් අද අපි අද සමාජය ගත්තොත් බොහොම කලාතුරකින් තමයි ආදරණීය බිරිඳක් ආදරණීය ස්වාමි පුරුෂයෙක් බොහෝ කාලයක් එයාලගේ විවාහ ජීවිතය තුළ ගත කරලා ආපස්සට හැරිලා බලලා සතුටු වෙනා ඉන්නේ. නැත්තම් ගොඩාක් තියෙන්නේ අවිශ්වාසය, සැකය, රණ්ඩු දබර, අම්මා තාත්තා වෙන් වෙලා දෙපැත්තක ඉඳන් ඒ විදිහේ දේවල් තමයි අද අපිට අහන්න දකින්න ලැබෙන්නේ. දැන් අපි අහලා තියෙනවා බුදුරජාන් වහන්සේ කාලේ නකුල මාතා නකුල පිතා කියලා ඒ දෙන්නෙක් ඉඳලා තියෙනවා. ඒ දෙන වයසට ගිහිල්ලා ජීවිත අවසාන කාලේ භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න යනවා. බැහැ දකින්න ගිහිල්ලා කියනවා, ස්වාමීනි මම මේ තරුණ කාලෙම කියලා කියනවා මේ නකුල මාතාව බිරිඳ හැටියට ගෙදරට එක්කන් ආවේ කියලා කියනවා. අපේ ජීවිතේ මෙච්චර කාලයක් අපි ගත කරා කියලා කියනවා. හැබැයි මම මෙයා ඇර වෙන කාන්තාවක් ගැන සිතිවිල්ලකින්වත් හිතලා නැහැ කියලා කියනවා. සිතින්වත් ඉක්මවා ගිහලා නැහැ කියනවා. කයෙන් ඉක්මවා යම ගැන කවර කතාවද කියලා කියනවා. ස්වාමීනි මම කැමති ඊළඟ ජීවිතේටත් මෙයාම මගේ බිරිඳ වෙනවා දකින්න කියලා. එතකොට ඒ නකුල මාතාවත් කියනවා, ස්වාමීනි මම පොඩි ලදරු වයසින් තමයි විවාහ වෙලා ආවේ. මගේ ස්වාමි පුරුෂයා මේ ඉන්නේ. මෙච්චර කාලයකට මම වෙන පුරුෂයෙක් ගැන සිතවිල්ලකින්වත් හිතලා නැහැ, ඉක්මවා ගිහලා නැහැ. එහෙම එකේ කයින් ඉක්මවා යම ගැන කවර කතාද? අනේ ස්වාමීනි අපි කැමති, මමත් කැමති එක ඊළඟ ජීවිතෙත් මගේම ස්වාමි පුරුෂයා මේලා වෙලා මෙයා උපදිනව නම් කැමතියි කියලා කිව්වා. එහෙනම් දෙන්නගෙම පැතුම තියෙන්නේ ඊළඟ ජීවිතෙත් ආපහු මුණ ගැහෙන්න. අදත් ওই පැතුම තියෙනවනේ කවද වෙනකන්. ඒක තියෙන බොහොම ටික කාලය නේද කියනවා. මුණ ගැහිච්ච කාලෙට, කතා කරන කාලෙට, සසර පුරාවට මේ අතහැර ගන්න තියෙමු කියලා පැතුම් පතාගෙන එනවා. හැබැයි ඊට පස්සේ වහලා ටික කාලයක් යනකොට රණ්ඩු දබර අපි ඕන තරම් දැකලා අහලා තියෙනවා. ගොඩාක් සල්ලි තියෙන පව, සමාජෙ ගොඩාක් පිළිගත් පව. ඒකට එහෙම තියෙනවා, ඔන්න නෝන හිටි හැටි දරුවොත් අඬ ගහගෙන ගෙදෙට්ට එනවා. මහා ගෙදෙට්ට ඇවිල්ලා කියනවා මට බෑ මේ මිනිස්සුත් එක්ක ඉන්න කියලා කියනවා. විවාහ වෙන්න කලින් බොහෝම හිතවත් ඉඳලා එහෙම ඉඳලා විවාහ වෙච්ච අය නැත්තම් පවුල් වලින් දෙමාපියෝ කතා බහ කරලා මේ ටික කාලයයි. එතකොට හදියට ඒ අඹ දරුවන්ට සංග්‍රහය වෙනවන කවදාවත් ඒ වගේ ඉරණමක් ජීවිතයට අත් වේවිද? එහෙම වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් තමයි ඉගෙන ගන්නේ.
අඹ දරුවන්ට සැලකීම පිනක් කියලා. ජීවිතයට යහපත ඇති කරලා දෙන දෙයක් කියලා. ඒ නිසා පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා පිරිමියෙක් හැටියට, ස්වාමි පුරුෂයෙක් හැටියට බිරිඳට වෙන්න ඕන යුතුකම් තියෙනවා කියලා. පළවෙනිම කාරණිය තමයි ගරුසරු දක්වා කතා කරන්න ඕන කියලා කියනවා. බිරිඳක්ට තමන්ගේ ස්වාමි පුරුෂයා ගෞරවයෙන් කතා ගරුසරු දක්වලා, ගරුසරු දක්වනවා කියලා කියන්නේ ඒ ඕයි කියලා කතා කරනෝනේ සමහර අවස්ථා. එහෙමනේ මේ කතා කරන්න ඕනේ. නැත්තම් ඒ බිරිඳ ගැන නොයෙක් ආකාරයේ හිත පීඩාවට පත් වෙන, අපහසුතාවයට පත් වෙන වචන කතා කරනවා. ඒක ගරුසරු කතාවක් නෙමෙයි. එතකොට දැන් අපි අහලා තියෙනවා පුතාලගේ අම්මා එහෙම කියනවනේ. ආන් ඒ වගේ වචන ගරුසරු. ඒ විතරක් නෙමෙයි, නිතර කතා බහ කරන දැන් සමහර අවස්ථාවලදී බිරිඳට මුකුත් කියන්න බෑ. ස්වාමි පුරුෂයා යෝජනාවක්වත් අඩුම තරම් මෙහෙම කරමු කියලා කියපු ගමන් ඇඟට කඩාපනිනවා. සැර වචනවලින් කතා කරනවා. උඹ තමුසේ කියලා කතා කරනවා. එතකොට ඒ පවුල සමගිය නැති වෙන්නේ ඒක හේතු වෙනවා. ඒ නිසා අඹුවට සැලකීමේදී ඉස්සෙල්ලාම යා කරන්න තියෙන්නේ. දැන් හිතවත් වෙච්ච කාලේ තියෙනවනේ අපි කියමු එයා යාළු වෙනවා කියලා. ගරුසරු නැද්ද කතා කරනකොට? බොහොම කනට මිහිරි මීපැණි වගේ වචනනේ. ඒක දිගටම තියෙන්න ඕනේ. ටික කාලයක් යනකොට ඒ වචන නැති වෙලා සැර වචන. සමහර අය තමන්ගේ මහත්ය කතා ඇඟ වෙවුලනවා. හිටගෙන ඉන්න බෑ. එතකොට දුප්පත් පෝසත් ભેදයක් නැහැ. අපි දන්නවා, අපි අහලා තියෙනවා, අපි දැකලා තියෙනවා. තාත්ත හවසට බීලා එනකොට අම්මා මේසයට හැංගෙන්නේ. නැත්තම් තාත්ත මේ පැත්තෙන් එනකොට අම්මා අනිත් පැත්තෙන් බහලා යනවා. නරක වචන වලින් තමන්ගේ බිරිඳට කතා කරනවා. හරියට බයිනෝ නරක වචන, අසභ්‍ය වචන කතා කර කර සංග්‍රහ ඉවරයි එතනින්. ඒක නිසා බිනදට සලකනකොට කවුරු ස්වාමි පුරුෂයා හැටියට ගරුසරු දක්වා කතා කරනවා. ඒක තමයි පළවෙනි කාරණිය සංග්‍රහ කිරීම කරන්න තියෙන. දෙවෙනි එක තමයි අවමන් කොට කතා නොකිරීම. අවමන් කරනවා කියලා කියන්නේ හැම වෙලාවෙම පහත් කරලා තමන්ගේ බිනදට කතා කරනවා. එතකොට එහෙම අවමන් කරන්නේ නැතුව කතා කරන්න ඕන. තුන්වෙනි එක තමයි බිරිඳ ඉක්මවා වෙනත් ස්ත්‍රීන් කරා නොයෑම. බිරිඳට සංග්‍රහ කරන්න තියෙන ක්‍රමයක්. තුන්වෙනි ක්‍රමේ අද මේ ලෝකේ හරීම දුර්ලභ දෙයක් මේක. තමන්ගේ බිරිඳගෙන් විතරක් සතුටු වෙලා ඉන්න පිරිමි කෙනෙක් සොයා ගැනීම ලෝකේ ගොඩාක් දුර්ලභ දෙයක් වෙලා තියෙනවා. ඇයි? මංගල කරුණු ගැන දන්නේ නැහැ. තමන්ගේ බිරිඳගෙන් විතර සතුටින ජීවිතයක් යාට නැහැ. ඉතින් ඒ නිසා බිරිඳට සංග්‍රහ කරන්න තියෙන තවත් ක්‍රමයක් තමන්ගේ බිරිඳ ඉක්මවා නොයෑම. සාමාන්‍ය බිරිඳකට දුක් කියන එක දරා ගන්න පුළුවන්කමක් තියෙනවනේ. දරන්න අමාරුම දුකක් තියෙනවා කියන මොකද්ද? ඒ තමයි තමන්ගේ ස්වාමි පුරුෂයා වෙන ස්ත්‍රීන් එක්ක සම්බන්ධතා තියා ගන්නවන. ඒක මේ ලෝකේ කාන්තාවට දරා ගන්න අමාරුම දුකක් කියලා කියන. අම්මා තාත්තා දාලා ඉන්න පුළුවන්. ඒක ලොකු දුකක් නෙමෙයි. ඥාති ඔක්කොගෙම මෙන් වෙලා යන්න පුළුවන්. ඒකත් දුකක් නෙමෙයි කාන්තාවක ලොකුවට තියෙන. තමන්ට වෙන එක එක දුක් විඳින අවස්ථා එන්න පුළුවන් රෝගාබාධී වශයෙන්. හැබැයි ඔක්කොම ඉවසගෙන ඉද්දි තමන්ගේ තමන් දැන දැන තමන්ගේ ස්වාමි පුරුෂයා වෙන ස්ත්‍රීන් කරා යනවන. ඒක මේ ලෝකේ කාන්තාවකට දරා ගන්න තියෙන අමාරුම ලොකුම දුකක් කියලා කියනවා. ඉතින් ඒක නිසා බිරිඳකට සලකන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි ස්වාමි පුරුෂයෙක් හැටියට තමන්ගේ බිරිඳ ඉක්මවා වෙන ස්ත්‍රීන් කරා නොයෑම. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා තමන්ගේ නිවසේ කටයුතු කිරීමේදී ප්‍රධානත්වය
අධිපති බව බිරිඳට දෙන්න කියලා කියනවා. ඒ කියන්නේ කොයි වගේ කටයුතුවලද? ගෙදර දොරේ කටයුතු කිරීමේදී, ඒ කියන්නේ අපි හිතමු ඉවීම් පිහීම් කිරීමේදී බිරිඳට නිදහසක් දෙන්න ඕනේ. එයාට මේ 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 දේවල් තමයි උයන්නේ පිහන්නේ කියලා. ඊට පස්සේ තවත් ඒ වගේ එදිනෙදා දරුවන්ගේ කටයුතු කිරීමේදී, ඊට පස්සේ ගෙදර දොරේ වත්තේ පිටියේ කටයුතු කිරීමේදී, ඊට පස්සේ දැන් සමහර අපි දන්නා ඉන්නේ වගේ සමගියෙන් ඉන්න අය ස්වාමි පුරුෂය උපයා ගන්න ධනය ගෙනල්ලා බිරිඳගේ අතට තමයි දෙන්නේ. ඒතර බිරිඳ කල්පනා කරනවා මෙච්චර මෙච්චර මේවට මේවට වීදම් යනවා, මේ ටික ඉතුරු කරගන්න ඕනේ කියලා බොහෝම පරිස්සමෙන් ඒව රැක ගන්නවා. එතකොට එහෙම නැතුව දැන් සමහර අය ඉන්නවා ඔන්න පඩි ගන්නවා, හම්බ කරගන්නවා, බිරිඳ දන්නේ මොනාදුනේ කියලාවත්. හැමදාම ණය සමහර විට හම්බ කරගන්න දේවල්ට මොනවා වෙනවද කියලා දන්නේ නැහැ. බිරිඳ දන්නේත් නැහැ සමහර විට ඉඩමේ කොටසක් විකුණලා, නැත්තම් තව වෙන වෙන හානි කරගෙන. එහෙම වෙන්නේ නැති වෙන්න බිරිඳට තමන්ගේ කටයුතු කිරීමේදී අධිපති බව දෙන්න කියලා කියනවා. ඕක බිරිඳට සංග්‍රහ කරන්න තියෙන තවත් ක්‍රමයක්. එතකොට ගරු සරුදක් වයත කතා කරනවා පළවෙනි කාරණේ. ඊට පස්සේ අවමන් කරන්නේ බිරිඳට, නැත්තම් පිරිස් මැද අවමන් කරනවා. හරි දුක හිතුණු සිද්ධියක් වුණා. එක අම්ම කෙනෙක් ඇවිල්ලා කතා කරා, ඔය අපි බියකරුවේ මේ සසර කියලා චිත්‍රපටියක් තියෙන්නේ. ඒක අපි පෙන්වුවා අපේ අසපු ශාඛාවේ අසපුවේ පෙන්වනකොට අම්ම කෙනෙක් බලන්න ඇවිල්ලා. මේ අම්මට ඒක බලාගෙන ඉන්නකොට කලන්තය ඇදිලා ආපහු වතුර ටිකක් ගහලා එළියට ගිහිල්ලා දුවගෙන ආවා. ඒක ඉවරුණාට පස්සේ ඇවිල්ලා කතා කරලා ස්වාමීන් වහන්සේ කතා කරන්න ඕනේ කිව්වා. ඇයි කියලා ආපහුම එයා අතින් දරුවෝ දෙන්නෙක් නැති වෙලා. හැබැයි දරුවෝ නැති වෙන්න හේතු වෙලා තියෙන එයාගේ ඕනකම නෙමෙයි. එයාගේ මහත්යාගේ ඕනකම. එතකොට මේ විස්තරය කිව්වා පවුලින්දපු එකම දුව. හොඳ රැකියාවක් කරලා තියෙනවා. එයාගේ අදහසක් තිබිලා තියෙනවා ඉගෙන ගන්න කාලේ, උසස් පෙළ කරන කාලේ මම යම් විවාහයක් වෙනවා නම් ඒ විවාහය වෙන්නේ හිතවත්කමක් ඇති වෙලා අදන අඳුනගෙන මගේ පුරුෂයෙක් පිරිමි කෙනෙක් මගේ අත ඇඟ අත ස්පර්ශ කරොත් එයා ඇර වෙන කෙනෙක් එක්ක මම විවාහ වෙන්නේ නැහැ කියලා. ඒකෙ තිබ්බ හොඳ අදහසක්. ඒ කියන්නේ එයා හිතුවා වෙන පිරිමියෙක් මගේ ඇඟ අල්ලලා තිබ්බොත් ඒක මට හොඳ නැහැ කියලා. ඉතින් ඕක දැනගෙන පිරිමි ළමයෙක් කියාලි වෙලා මෙයා තින් කියවිලා තියනවා වෙන මංගේ ඇඟ ස්පර්ශ කරොත් මම වෙන පිරිමියෙක් එක්ක විවාහ වෙන්නේ නැහැ කියලා. මේ ළමයා ඇඟ අල්ලලා. දැන් මෙයාගේ අදිෂ්ඨානයක් තිබුණා. ඊට පස්සේ කොහොම හරි ගෙදෙට්ටත් කතා කරලා මෙයා රස්සාවක් හොඳ රස්සාවක් හම්බ වෙලා තියෙනවා. ඒ පිරිමි ළමයා කියලා තන ඔයා ওই රස්සාවට යන්න එපා, මට ඔයා නැති වෙයි කියලා. කොහොම තමයි පටන් ගත්තේ. ඒ රස්සාවට යන්නෙත් නැතුව ඉඳලා තමන්ගේ අධ්‍යාපනෙත් ඉවරුණා, රැකියාවත් නැතුව ඔන්නේ විවාහ වෙන්න දින දාගෙන ලම් වෙනකොට ඒ බඳින්න දීපු කෙනාගේම මල්ලි ඇවිල්ලා කියලා තන අක්කා අපේ අයියා හොඳ කෙනෙක් නෙමෙයි. එයා විවාහ වෙලා නැති වුණාට විවාහ වෙච්ච කාන්තාවක් එක්ක මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඊට පස්සේ දැන් කරන්න දෙයක් නැහැ, දින දාගෙන ඔක්කොම කරගෙන. ඔන්න විවාහ වුණා. විවාහ වෙලා ඊට පස්සේ පළවෙනි දවසේ කළ තියෙන අරක්කු පොපු එක. ගරුසරු නෑ මොකුත්. ඊට පස්සේ කියලා දෙනවා මට මෙහෙම දෙයක් තියෙනවා, අපි ගෙදර පදිංචිට ගියාට පස්සේ ඒ අක්කමන් ගෙනල්ලා ඉස්සරහා කාමරේ තියාගන්නවා කිව්වා. බලන්නේ කරගන්න දෙයක් නැහැ දැන්. ඊට පස්සේ ඔන්න පදිංචිට ගියා ගෙදර. ඉස්සරහා කාමරේ අර අනියම් බිරිඳ මෙයා මේ කාමරේටලා විද විද වින්නවා. ඔහොම මිදලන් මෙයාට පළවෙනි දරුවා හම්බුණා, දෙවෙනි දරුවත් හම්බුණා, දුවෙකුයි පුතෙකුයි. මේ මිනිස්යාට කියන්නේ කොච්චරද කියලා, කියන්නේ මෙයාගේ යාළුවෝ ගෙන්නගෙන ඒ යාළුවත් එක්ක වැරදි කාමසේන වේ දෙන්න යොමු කරනවා කියනවා. මත්පැන් පානය කරලා තමන්ගේ බිරිඳ. එතකොට කොච්චර නිගාවක්ද නේ මේ අපිත් එක්ක කතා කරපුදී.
ඊට පස්සේ මෙයා බෑ කියද්දි මට සීල රකින්න ඕනේ කියද්දි ওই විදිහට බල කරලා ඊට පස්සේ මෙයාටත් හිතල ඇයි මම විතරක් මෙහෙම ඉන්නේ කියලා මෙයාත් වෙන සම්බන්ධතා ඇති කරගන්න. ඔන්න දැන් වැරදි කාම සෙනෙහම ඉන්නකොට දරුවෙක් මව කුසට ඇවිල්ලා ඊට පස්සේ නැති කරන්න කියලා. ඒ දරුවා නැති කරා. ඊට පස්සේ දෙවෙනි දරුවෙකුත් ආවා. ඊට පස්සේ එයා කල්පනා කරා මම හංගගෙන හංගගෙන ඉන්න ඕනේ කියලා. එහෙම ඉඳලා ඒත් බැහැනිතින් හංගගෙන ඉන්න දරුවෙක් කුසට ආපුවාමනේ. ඒ දරුවත් මහත්යෙක් ගෝණකමට නැති කරා. අනේ සවාස මට දැන් ඇයි එක මනුස්ස ජීවිතයක් නැති කරලා 5000 වතාවක් මව කුසේදී නැති වෙන්න ඕනනේ. දරුවෝ දෙන්නයි කී වතාවක්ද? 10000 වතාවක්. අනේ සවාස මට මේක මතක් වෙනකොට බයයි මට නිින්ද යන්නේ. කෑම කන්න බෑ මම මොකද කරන්න ඕනේ කියලා. ඒ ඔක්කොම වැරදෙට පෙළඹෙන්න ඒ පව් ඔක්කොටම කරගෙවෙ මොකක් නිසාද? ස්වාමි පුරුෂයා හරියට සංග්‍රහය නොකරපු නිසානේ. දැන් මංගල කාරණයක් වෙලාද ජීවිතේට? ආස්වාදය ලැබෙන්නේ නැති සුළු ආස්වාදයක්. ආදීනම ගොඩයි. ඒක නිසා සමහර පිරිමියා ඉන්නවා සභා කියන්නේ ඥාති මැදදී තමන්ගේ බිරිඳට කතා කරන්නේ අවකැපෙන වචනවලින් පහත් කරලා. කවදාවත් එහෙම කරන්න හොඳ නැහැ. අවමන් කරලා කතා කරන්න හොඳ නැහැ. ගරුසරුවේදව කතා කරන්න බිරිඳ ඉක්මවා වෙන ස්ත්‍රීන් කරා යන්න හොඳ නැහැ. නිවසේ වැඩ කටයුතු වලදී බිරිඳගේ අදහස් ආකල්ප දැනගෙන අධිපති බව පවරලා දෙන්න ඕනේ කියලා කියනවා. ඊළඟට ස්වාමි පුරුෂයා හැටියට තමන්ට ශක්ති පමණ ඇඳුම් පැළඳුම් වලින් කනකර ආභරණ වලින් තමන්ගේ බිරිඳ සතුටු කරවන්න ඕනේ කියලා. ඒ කියන්නේ තමන් මාස දෙක තුනකට ඕනම ස්වාමි පුරුෂයෙකුට පුළුවන් තමන් උපයා ගන්න ටිකෙන් මාස දෙක තුනක් කීයේ කී හරි එකතු කරලා රුපියල් 2000ක් වියදම් කරලා ඇඳුමක් කරන් දෙනවා. සමහර අය ඉන්නවා එහෙම. සමහර ස්වාමි පුරුෂ ඉන්නවා තමන්ගේ බිරිඳට මොකවත් ගෙනලා දෙන්නේ නැහැ. ඉතින් මාස දෙක තුනකට සැරයක් ඇඳුමක් ගෙනලා පැළඳුමක් ගෙනලා දීලා එහෙම කරන්න ඕනේ කියලා කියනවා. කාලෙන් කාල තමන්ට ශක්ති පමණි. ඔන්න ඔය විදිහට ස්වාමි පුරුෂයා බිරිඳ කෙරෙහි ගෞරවයෙන් යුක්තව සංග්‍රහ කරන්න ඕනේ කියලා කියනවා. ඔක මංගල කාරණයක් ජීවිතේට තියෙන පිං රැස් වෙන දෙයක්. ওই විදිහට ගරුසරු ඇතිව කතා කරමින් අවමන් නොකර කතා කරමින් බිරිඳ ඉක්මවා වැරදි කාමසිය නොයදීමෙන් ඒ වගේ නිවසේ කටයුතු වලදී බිරිඳට ප්‍රධානත්වය දීලා තමාට ශක්ති පමණින් සලකනවා නම් තමන්ගේ බිරිඳට ඒක තමයි කියලා කියන බිරිඳට සලකන තියෙන ක්‍රමය. ඔయిత වැඩි දෙයක් නැහැ. එතකොට ওই විදිහට සංග්‍රහ ලැබෙනකොට බිරිඳටත් තියෙන යුතුයකම් ටිකක්. බිරිඳ තමන්ගේ ස්වාමි පුරුෂයාට සංග්‍රහ කරන්න ඕන කියන පස් ආකාරයකින් කොහොමද කලට වේලාවට ආහාර සකසා දීමේ තමන්ගේ ස්වාමි පුරුෂයා වෙහෙස වෙලා මහන්සි වෙලා වැඩ කටයුතු කරලා කෑම කන වෙලාව ආපුවම වෙලාවට කෑම ටික නැත්තා. එතන නෑ මංගල කරුණ. බලන්න පොඩි දේවල් ජීවිතේ අපි ගණන් ගන්නේ නැහැ සමහරට. හැබැයි ඒක නිසාම තමයි මේ අරබුදගොඩ තියෙන්නේ. ඒක නිසා දැන් අපි හිතමු මෙහෙම ඔන්න උදේට ස්වාමි පුරුෂයා වැඩට පිටත් වෙනවා. එතකොට බිරිඳ දන්නවා ස්වාමි පුරුෂයාට මේ වෙලාවට කෑම ටික කන්න දීලා කෑම පාස් හදලා දෙන්න කියලා. ඒක වෙලාවට කරන්නේ නැති වුණොත් එහෙම අර මිනිස්සයාගේ වැඩ කටයුතු ඔක්කොම පාළු වෙනවා එදා ඉඳන්. ඒ වෙලාවෙ ඉඳන් මේ දැන් ලහි ලහි ලැහැත් වෙලා කෑම එක බෙදලා නිකන් බලාගෙන ඉන්න ඕනේ. ඊට කෑමත් ඕනේ නැහැ උඹේ කියලා ඔන්න යන්න පටන් ගන්නවා. ඉතින් ඒ විදිහට ඒක නිසා කලට වෙලාවට කෑම ටික දෙන්න ඕනේ කියලා. එතකොට වෙන කාන්තාවකගේ කෑම පස්ස යන්නේ නැහැ. දැන් තියෙන්නේ එහෙම නෙමෙයි නේ. දැන් වෙලාවට ගෙදරින් කෑම එක දෙන්නේ නැහැ. එතකොට වෙන කෙනෙක් හම් වෙනවා කෑම එක හදාගෙන එවලා දෙන්න. මුලින් පටන් ගන්නවා කෑම එක දීලා ඊට පස්සේ ඉතින් නොමගේ යනවා. ඒ නිසා තමන්ගේ ස්වාමි පුරුෂයාට උදේ කෑම මේ වෙලාවට, දහවල කෑම එක මේ වෙලාවට, රාත්‍රී කෑම එක මේ වෙලාවට කියලා ඒ වෙලාවට කෑම ටික හරි ගස්සලා දෙන්න ඕනේ කියලා කියනවා. අද ඔකට තියෙන ලොකුම බාධා මොකන්ද? ටීවී එකනේ. නැත්නම් ෆෝන් එක. ෆෝන් එකෙන් පැය ගාණක් කතා කරලා
ඔන්න උයාගන්න වෙලාව මදි. නැත ටීව එක බලාගෙනන්න වෙලාව යනවා තේරෙන්නේ. ඒක නිසා බිරිඳක් හැටියට හොද්දට මතක තියාගෙන කටයුතු කරන ස්වාමීන් පුරුෂයන් සංග්‍රහ කිරීමේදී කලට වේලාවට ආහාර පාන සකසා දෙන්න ඕන කියනවා. ඒ වගේම තමයි තමන්ගේ ස්වාමීන් පුරුෂයාගේ ඒ දෙමාපියෝ ඉන්නවා, සහෝදර සහෝදරු ඉන්නවා. ඒ වගේම තමන්ගේ ස්වාමීන් පුරුෂයාට යම් කිසි ආකාරයක සේවා කටයුතු ආදී කරන අය ඉන්නවද, එයාලා කෙරෙහි මේ යටහත් ඇවතුම් පැවතුම් ඇතුව ඉන්න ඕනේ. දැන් අපි දන්න ලොකු ගැටලුව තමයි නැන්දම් වලේදී ප්‍රශ්නේනේ. සමහර ලේරිලා ඉන්න හරිය ගුණ යහපත්. හැබැයි නැන්දම්ම කොච්චර සැලකුවත් සෑහීමකටපත් වෙන්නේ. සමහර නැන්දම් වල ඉන්න අම්මට වැඩිය ආදරයෙන් තමන්ගේ ලේලි ගැන කල්පනා කරනවා. හැබැයි ලේලි කැමති නැහැ චුට්ටක්වත්. එතකොට එතන ගැටුමක් ඇති වෙනවා. එහෙම වෙන්න හොඳ නැහැ. කාන්තාවකට නිර්මාණ රති යන්නේ උපකාර වෙන දෙයක් තමයි තමන්ගේ ස්වාමි පුරුෂයාගේ අම්මා තාත්තා වැඩිහිටි පවුලේ සහෝදර සහෝදරයන්. ඒ වගේම තමන්ගේ ස්වාමි පුරුෂයාගේ යම් ගුරුවරු ආදී පිරිස ඉන්නවන එයාලා දකින්නකොට ඉන්න තැනේ නැගිටින්න ඕනේ කියලා කියනවා. පෙරගම යන්න ඕනේ කියලා. ආසන පිළියෙල කරලා දෙන්න ඕනේ කියනවා. වන්දනාමාන කරනවන ඒක දෙවියන් අතර යන්න උපකාරන පිනක් කියලා කියනවා. ඒක නිසා කලට වේලාවට ආහාර පිළියෙල කරලා දෙන්න ඕනේ ස්වාමියා වෙනුවෙන්. ඒ වගේම ස්වාමියාගේ යම් ඥාති ආදී දෙමාපිය ආදී පිරිස ඉන්නවද එයාලට ගෞරවයෙන් සලකන්න ඕනේ කියලා කියනවා. ඊළඟ එක තමයි තමන්ගේ ස්වාමි පුරුෂයා යම් ධනයක් උපයනවද ඒ ධනය රකින්න ඕනේ කියලා කියනවා. දැන් ස්වාමියා යුතුයකම හැටියට බිරිඳට දෙන දැන් අපි අහලා තිනවා සමහර තමන්ගේ බිරිඳ ගැන ආදරණීය විදිහට කල්පනා කරලා උපයනවා. උපයලා බිරිඳගේ නමට ඉඩම් අරන් දෙනවා. ඔයාගේ නමට මේක මල් ලියන්නම් කියලා ඔන්න අරන් දීලා මහත්ය හිතාගෙන නම් මේ ඉඩම තියනවා කියලා. මහත්ය දන්නේ නැ නෝන විකුණලා ඒක සමහරයි. එතකොට වෙන දේවල් එයා වෙනුවෙන් යොමු කරනවා, account හදලා සල්ලි දානවා. හැබැයි විනාශ කරනවා. එහෙම කරන්නේ නැතුව තමන්ගේ ස්වාමි පුරුෂයා යම් ධනයක් උපයනවද ඒ ධනය රකින්න ඕන කියලා කියන. ඒක බිරිඳගේ යුතුයකම. ඊළඟ එක තමයි කටයුතු කිරීමේදී පුබ්බුට්ටායි උදේම අවදි වෙන්න ඕන කියලා කියන. පවුලේ ඉස්සෙල්ලාම අවදි වෙන්න ඕන කෙනා කවුද? අම්මා, බිරිඳ. අපිට මතකයි අපි ගෙවල් වල අපි අම්මලා ඒක කරා. අද නම් කොහොමද දන්නේ නැනේ. අපි දන්නවා සමහර ගෙවල් වල නෝනට තේ එක හදලා දෙන්න ඕන අරගෙන ගිහලා මහත්ය. පිරිනවා ඒක. දියුණුවක් නෙමේ. පින් කරගන්න තියෙන අවස්ථාවක් නැති වෙලා යනවා. එහෙම නෙමේ. උදෙන්ම අවදි වෙන්න ඕනේ බිරිඳ. ඊළඟට අවදි වුණාට පස්සේ gedara dore කටයුතු තියෙන ගොඩාක් තියෙනවා. උයන පිහනේ වටික, පිරිසුදු කරනේ වටික, ළමා ඉස්කෝලේ යන්න ඉන්නවනේ ගියලා සූදානම් කරන එක, කෑම ටික පිළිවෙලට හරි ගස්සලා දෙන එක. මේ විදිහට අපි උදේ වරුවේ ගත්තොත් වැඩ කොටසක් තියෙනවා, දහවල තියෙනවා, හවස් වෙලා තියෙනවා. මේ විදිහට එදිනෙදා ජීවිතේ කටයුතු කරනකොට කම්මැලි නැතිව දක්ෂ කෙනෙක් විදිහට කටයුතු කරන්න ඕනේ. දැන් මේක ඉස්සර ගෙවල් වල තිබුණම්මල කොච්චර කම්මැලිද කියන්නේ, අම්මලා දවසක් ඇතුළත කරන වැඩ මෙච්චරයි කියලා කියන්න බෑ. ඇයි දැන් අද නම් ලයිට් තියෙනවනේ. විදුලි බලයෙන් තමයි මේ රයිස් කුකරේ උයන්නේ. ගෑස් වලින් ව්‍යංජන ආදී හදන්නේ. මොන ලිප්පත්තු කරන්න දෙයක් නැහැ. ඉස්සර එහෙමද? ඉස්සර ලිප ළඟ වෙනම දරගොඩ තියලා තියෙනවා. ඕක වැස්සට දෙමෙන්න දෙන්න හොඳ නැහැ. ඊට පස්සේ ඒ දුංගගහ තමයි ලිපපත්තු කරන්න තියෙන්නේ. ඊට පස්සේ ලිපේ තියලා තමයි වතුර ටිකුණු කරන්න තියෙන්නේ. ඊට පස්සේ ලිප් දෙකේ එක්ක බත්තු වෙන එක්ක වෑංජන වෙන එකට හරි දර අඩු වැඩි වුණොත් එහෙම මොන එක්ක බත් එක පිච්චෙනවා. මට මතකයි අපේ අම්මලා බත් වෑංජන ලිපේ තියලා පොල් ගගා මිරිසුත් නබරනවා සම්බෝල හදන්න. වැඩ දෙක තුනක් කරනවා. ඒ අතරතුර ගේත් අතු ගන්නවා. අපි ඉස්කෝලේ යන්න යනකොට අපි ඉස්කෝලේ යන්න උවමනා කරන දේවලුත් කරලා දෙනවා. ගොඩාක් වැඩ. අද තාක්ෂණයේ දියුණු වෙලා මිනිස්සුන්ට යම් පහසුවක් හැදිලා තියෙනවා.
ඒ වුණාට ඒකෙන් හරි ප්‍රයෝජනය ගන්න නැතුව ඔහේ කම්මැලි වෙන්න ඔක්කොම වෙලාව තියලා ගානට කරන්න යනවා. වෙලාව මදි ඊට පස්සේ කරගන්න. කලබලලා එක එක්කෙනාට බැන බැන ඉන්නවා. එහෙම නැතුව පුළුවන් වෙන්න ඕනේ කියලා කම්මැලි නොවී සියලු කටයුතු වල දක්ෂ විදිහට කටයුතු කරන්න. හොඳට බලන්න ඔයාලා ගෙවල් වල මේ මුළු වල මකුණු දැල් තියෙනවා නะ. ඒ ගෙදර අම්මා කම්මැලි. ඊළඟට පුටුවස්සේ කබඩ් අස්සේ දූවිලි තට්ටු බැඳිලා තියෙනවා. ඒ ගෙදර අම්මා කම්මැලි. ඊළඟට ගෙදර පුටු ටික ලස්සනට තියලා එහෙම නැත්නම් දැන් අපි දැකලා තියෙනවා සමහර අවස්ථාවල පිරිත් කියන්නේ එහෙම යනකොට මේ ස්ටූල් එකේ නිකන් අපිට ලේන්සුවක් තියන්න බෑ. මොනවාද? දූවිලි තට්ටු බැඳිලා. එයි. කම්මැලි. දක්ෂ නැහැ. මල් පාති තියෙනවා. මල් වලට වැඩිය තියෙන්නේ මල්. වල් ගස් හැදිලා. ඒ ටික සුද්ධ කරගෙන නැහැ. මිදුල සුද්ධ කරලා නැහැ. තැන් තැන් වල තනකොළ හැදිලා. පාළු වෙලා ගිහිල්ලා. ඒක නිසා අම්මා කෙනෙකුගේ යුතුයකම කම්මැලි නැතුව මකුළු දැල් ටික කඩලා අතුපතු ගාලා මල් පාත්ති වල මල් ආදී තියෙනවා නම් ගලවලා උගුල්වලා ලස්සනට උදුළු ගාලා මේ ගාඩන් එක ලස්සනට හදාගෙන ඒව බිරිඳකගේ යුතුයකම් තියෙන කම්මැලි නොවි කටයුතු කරන්න ඕනේ කියලා. ඊළඟ එක තමයි සැමියා ඉක්මවා වෙනත් පුරුෂයන් කරා නොයන්න ඕනේ කියලා. තමන්ගේ ස්වාමි පුරුෂයන් විතර සතුටුල ඉන්නවනේ. මොන තරම් ලාභ ප්‍රයෝජන මොන තරම් දේවල් ලැබුණත් ඔබට සතුටු වෙන්න පුළුවන් ලොකු ගුණයක්. මගේ ස්වාමි පුරුෂය ඉක්මවා මම වෙන අයත් එක්ක ඉඳලා නැහැ කියලා කියන කාර්ය වෙන සම්බන්ධ ඇති කර නැහැ කියන එක ජීවිතේට පුදුම සතුටක් ඇති කරලා දෙන කාල. මොකද අපේ තරුණකම කියන්නේ බොහොම ටික කාලයයි නේද? අපි වයසට ගිහිල්ලා උත්පල වෙන දවසක් එනවා. අපිට මේ අතපය හොලව ගන්න බැරි දවසක් එනවා. එදාට ආපස්සට ඇහැරලා අපි බලන්න ඕන නේද? ඒ බලනකොට ඔබ තුළ දකින්න පුළුවන් නම් තමන්ගේ ස්වභාවය කලට වෙලාවට කන්න බොන්න දුන්නා. මහත්යාගේ පවුලේ උදවියට සේවකකාරකාදීන්ට යහපත් විදිහට කටයුතු කළා. සැමිය හම්බ කරගත්ත ධනෙ මං අමතර සතයක්වත් වියදම් කරලා නැහැ. ධන හානිය කරලා නැහැ. ධනෙ රැකගත්ත කෙනෙක්. ඒ වගේ මං කම්මැලි නැතුව අම්ම කෙනෙක් හැටියට, ලේලියක් හැටියට, බිරිඳක් හැටියට කටයුතු කරපු කෙනෙක්. මම ස්වාමියා ඉක්මවා නැහැ කියලා ඒ සතුට පුළුවන් විදිහට අපිට සල්ලි වලින් බෑ නේද? ඒක නිසා මේ කරුණු පහ තියෙනවනේ ඒක මංගල කාරණයක් කියලා කියනවා. ඔන්න අඹ දරුවන්ට එතකොට ස්වාමි පුරුෂයා හැටියට බිරිඳටත් බිරිඳ හැටියට ස්වාමි පුරුෂයාට සලකන්න තියෙන ඔය ටික. ඔබ අහලා ඇති විසාක උපාසිකාව බුදුරජාණන් අග්‍ර උපස්ථායිකාවනේ. එයා විවාහ වෙලා යන්න යනකොට එයාගේ තාත්තා දුන්න කෙන අවවාදයක් නේ. මොකද්ද? ගෙදර ගිනි පිටට දෙන්න එපා. පිට ගිනි ගෙට ගන්න එපා. ඊළඟට දෙන කෙනාට දෙන්න, නොදෙන කෙනාට නොදෙන්න. මොකද්ද ඒකේ තේරුම? ඇතුළත ගිනි පිටට දෙන්න එපා. ඇතුලේ පවුලේ ඇතුලේ පොඩි පොඩි ප්‍රශ්න අවුල් ඇති වෙන්න පුළුවන් නේ. මොකද අපි කෙලෙස් එක්කනේ ඉන්නේ, අකුසල් එක්කනේ ඉන්නේ. එතකොට මොනවා හරි පොඩි පොඩි අරුබුද හට ගන්න පුළුවන්. ඒවා එක එක්කෙනත් එක කියන්න එපා කියලා කියන. ඇතුළත ගිනි පිටට දෙන්න එපා. අද මොකද වෙන්නේ? චුට්ටි කාරණයක් ඇති වෙච්ච ගම ගත්ත ෆෝන් එක මේ ඔයා දන්නවද මේ මෙහෙමයි මෙහෙමයි මෙහෙම වුණා මෙහෙම වුණා මෙහෙම වුණා මෙහෙම වුණා කියලා ඔක්කොම ටික කියවගෙන යනවා. ඇතුළත ගිනි ඔක්කොම ටික ලෝකෙටම දීලා ලෝකෙම ගිනි තියලා බලන්න වරදින වැරදිල්ල. ඊට පස්සේ පිටති ගිනි ඇතුළට ගන්න එපා. අද වෙන්නේ මොකද්ද? පිට ඔක්කොම ගිනි ටික අපිට මොන ගේමන එක අයියා කෙනෙක් එයා කොරියාවේ ගිහිල්ලා විවාහ වෙලා ගිහිලා තියෙන බිරිඳ මෙහි තියලා අපි ගෙවල් දොරවල් හදාගෙන දරුවන්ට අනාගතේ උගන්නලා මෙහෙම මෙහෙම මෙමු කියලා ඉතින් ලොකු සැලැස්මක් ඇතුව කොරියාවේ ගියා. කොරියාවේ අසපුවට සම්බන්ධ වෙලා එහි පින්දහම කරගෙන ඉතින් හම්බ කරගන්න දේවල් නොනට එවේව මෙහි ඉඩම් ගන්න ඉතින් උදව් කරනවා. එතකොට එක්කෙනෙක් හොඳටම අසරණ වෙච්ච පවුලක් මුණ ගැහිලා එයාලට උදව් කරන්න කියලා නොන මහත්යට කියන්නේ නැතුව
අවසානයට ඒ පවුලත් අර්බුද හටගෙන ඒ පවුලේ මහත්යත් එක්ක මෙයාගේ වෙන සම්බන්ධයක් ඇති වෙනවා. අරයා ලංකාවට එනකොට ඔක්කොම විනාශ වෙලා. මොකද හේතුව? පිටත ගිනි ඇතුළට ගත්තා. පිටත ගිනි ඇතුළට ගන්න ඕනේ නැහැ අපි. ගින්න නිවන්න පුළුවන් නම් උත්සාහයක් ගන්න, ගින්න නිවන්න බැරි නම් තමන්ගේ ජීවිතේ ගිනි තියාගන්න හොඳ නැහැ. කොච්චර වැදගත්ද මේ අවවාද? අද ඔහොම ලැබෙනවද අවවාද විවාහ වෙලා ඉන්න යනකොට? තරුණ දරුවන්ට ඇතුළත කිනි පිටට දෙන්නත් එපා කිව්වා. ඒ කියන්නේ තමන්ගේ පවුලේ ඇති වෙන අරුබුද විශේෂයෙන්ම මතක තියාගන්න චුට්ටක්වත් තමන්ගේ දරුවෙකුගේ හරි ස්වාමි පුරුෂයාගේ හරි මොනෝ හරි ගැටලුවක් ඇති වුණොත් එහෙම නොගැලපෙන රණ්ඩු දබර මොනෝ හරි දෙයක් ඇති වුණොත් තමන් පුළුවන් තරම් ඒක විසඳගන්න උත්සාහ කරන බැරි වුණොත් යහපතට අවවාද අනුශාසනා කරන තමන්ගේ යහපත දකින නුවණ තියන අය ඉන්නවා. වැඩිහිටි ගුරුවරු ස්වාමීන් වහන්සේලා ඒ කෙනෙකුට කියලා අවවාදයක් ගන්න එක කමක් නැහැ. මෙත් සිතින් යුක්තව. එහෙම නැත්නම් පිටට දෙන්න එපා. ඒ වගේම පිට ගිනි ගන්නවා නම් ඇතුළට ගන්නත් හොඳ නැහැ. දෙන කෙනාට දෙන්න කිව්වේ මොකද්ද? ණය ආදිය දෙනකොට ආපහු ණය ආපහු දෙන කෙනාටම දෙන්න කියලා කියනවා. එහෙම නැතුව අවුරුදු හට ගන්න නැද්ද? මහත්ය හම්බ කරගෙන ඔන්න account එකට දාලා තියෙනවා. නැත්තම් ඉතුරු කරලා තියෙනවා. නෝන මොකද කරන්නේ? මහත්යටත් හොරේ වෙන වෙන දේවල් වලට ඔන්න දීලා ණයට දුන්නේ කියලා කියනවා. ඊට පස්සේ ණය ගෙවන්නේ. මහත්යනකෝ සල්ලි කරගන්න දෙයක් නැහැ. ඒක නිසා දෙනකොට දෙන කෙනාටම දෙන්න කියලා කියනවා. නොදෙන කෙනාට දෙන්න එපා කියන හැම යමක් මම මේ කාලෙදි දෙන්නම් කියලා කියනවා. හැබැයි දෙන්නේ නැහැ. එහෙම අයට දෙන්න එපා කියලා කියනවා. ඔන්න ඔය අවවාද හතර හොඳට මතක තියාගෙන කටයුතු කරන්න කියලා භාග්‍යවතුන් වහන්සේ මේ ඒ විසාකාවගේ තාත්තයාට උපදෙස් දීලා තියෙනවා. බිනිදක් හැටියට කළ යුතු දේවල්. ඉතින් පින්වත්නි, ඔය විදිහට අම්මා තාත්තා වුණොවුන්ට ප්‍රිය වචනයෙන් කතා බහ කරමින් ඔවුනවුන්ගේ යුතුකම් වගකීම් ඉෂ්ට කරමින් ඉන්නකොට එයාලට දරු ලැබෙනවා. ආන්ගේ දරුවන්ට පස් ආකාරයකින් සලකන්න ඕන කියලා කියන. මොනාදේ පළවෙනි එක තමයි දෙමාපියෝ දරුවම් පාපයෙන් වලක්වන්න ඕන කියලා කියන. පළවෙනි කාරණේ දරුවන්ට සංග්‍රහ කරලා දෙන පළවෙනි කාරණේ පාපේ නිවාරේති. අයහපත් දේවල් පව් වැඩ කරනවා නම් දරුවම් වේකෙන් වලක්වන්න කියලා කියනවා. කල්යාණේ සමාදපේති. යහපත් දේවල් වල යහපත් ගුණ ධර්ම වල සමාදම් කරවන්න කියලා කියනවා. ඊළඟට කියනවා සිප්පං සික්ඛේති කියනවා. ශිල්පයන්ගේ හික්මවන්න කියලා කියනවා. හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න කියලා කියනවා. දෙමාපියන්ට දරුවන්ට මුලින්ම කරන්න ඕනේ පාපයෙන් වලක්වන එක. දෙවෙනි එක යහපතේ සමාදම් කරවන්න ඕනේ. දැන් සමහර දෙමාපියන් පවෙන් වලක්වනවා. ඔබ කරන්න එපා පුතේ කියලා gedette සීමා කරලා තියෙනවා. හැබැයි යහපතේ සමාදම් කරන්නෙත් නැහැ. ඒ දරුව ලොකු වෙනවා. ලොකු වුණාට පස්සේ වැරදි දේවල් කරලා නැහැ. හැබැයි හොඳ දේවල් කරන්නෙත් නැහැ. කියන්නේ බණ අහන්නේ නැහැ, දන් දෙන්නේ නැහැ, වැඩිහිටියන්ට ගරුසරුවක් නැහැ. ඉතින් අපි කාටවත් වරදක් නැතුව ඉන්නයිනේ. අපි කාටවත් වරදක් කරන්නේ නැහැ. ඒක නිසා අපිට ඕවා කරන්න ඕනේ. අපි අපාය යන අය නෙමෙයි කියලා හිතෙන් හිතාගෙන ඉන්න. එහෙම නෙමෙයි. පවෙන් වලක්වන්න ඕනේ. හැබැයි යහපතේ සමාදම් කරන යහපතේ තමයි වැඩිහිටියන්ට කීකරුකම, ගරුසරු දැක්වීම, නිහතමානීකම, කීකරුකම, ඊපස්සේ දන් දීමේ, සිල් රැකීමේ මේ වගේ සමාදම් කරවන්න. ඊළඟට ශිල්පයන්ගේ හික්මවන්න. මේක නම් මහන්සි වෙන ගොඩක්නේ. පාපයෙන් වළක්වනට ඇටදී යහපතේ සමාදම් කරනට ඇටදී අද තරඟයකට වගේ උත්සාහ කරනවා. දරුවෙක් ඉගෙන ගන්න පටන් ගත්තාම මේ පටන් ගන්න බෑග් එක උස්සගෙන යන්න බෑ. අම්මගේ තාත්තා ගිලක්ම ගන්න. මෙයා දොස්තර කෙනෙක් කරන්න. මෙයා ඉංජිනේරුවෙක් කරන්න. ඒ සමාහයට දරුවට ඒ පීඩනේ නිසාම ඉගෙන ගන්න බැරුව යනවා. නිසා අම්මා තාත්තා හැටියට දැනගන්න ඕනේ තමන්ගේ දරුවගේ ප්‍රමාණය. තමන්ගේ දරුවට කොච්චරයිද
පුළුවන්න කියලා පුළුවන් දේට උනන්දු කරන්න ඕන. එතකොට ශිල්ප ශාස්ත්‍රයේ ලබා දෙන්න කියන්නේ අධ්‍යාපනයේ ලබා දෙන්න ඕන කියනවා. ඊළඟ එක තමයි එයා දැන් එහෙම ඒ විදිහට යහපත් දේවල් කරමින් පාවෙන් වැලකිලා ශිල්ප ආදී ඉගෙනගෙන ජීවිත එහෙම කටයුතු කරගෙන යනකොට එයා තරුණ වයසට එනවා. සුදුසු කල් ආපුවාම ස්වාම පුරුෂයෙක් බිරිඳක් හොයලා දෙන්න ඕනේ කියලා. සුදුසු කාම මේ මගේ දරුවෝ විවාහ වෙන සුදුසු කාලේ ආපුවාම කියලා අම්මා තාත්තා තමයි ඒක හොයන්නේ. එතකොට දැන් ඉන්න අයගේ ඕක වෙනස් වෙනානේ. අම්මා තාත්තා හොයන්න කලින් හොයාගෙනනේ. ඒ දරුවෝ මොකද කරන්න ඕනේ? හංගගෙන හොරෙන් ඉන්න හොඳ නැහැ. අම්මට තාත්තට කියන්න ඕනේ. අම්මා තාත්තා මෙන්න මෙහෙම මෙහෙම දෙයක් තියෙන මෙහෙමයි කියලා ඉවරලා. එතකොට අම්මා තාත්තා සුදුසුදු නැද්ද කියලා බලයි නේද? බල්ලා අම්මා තාත්තා කියන පුතේ ඕක කරගන්න එපා. එපා කියද්දි කරගත්තොත් ඉතින් ඉවරයි එතන. හැබැයි අම්මලාටත් අනුකම්පාවක් තියෙන්න ඕනේ. කාරුණිකව හිතලා ඒකේ සාධාරණ බව හිතන්න අම්මා තාත්තා. එතකොට සුදුසු කාලේ ආපුවම ඒ විදිහට ආවාහ විවාහ කරලා දෙන්න ඕනේ කියලා කියනවා. ඊළඟ එක තමයි තමන්ගේ දැන් දෙමාපියෝ ඉන්න සමහර දෙමාපියෝ හම්බ කරගෙන තියෙනවා දරුවන්ට දෙන්නේ නැහැ ඒවා. සුදුසු කාලේ ආපම තමන්ගේ තියෙන දේවල් දරුවන්ට පවර්ලා දෙන්න ඕනේ කියලා කියනවා. ඇයි සමහර විට දැන් දෙන්නේ නැති වෙන්නේ? ඒක හේතුව තමයි දරුවෝ මේව වරගෙන විනාශ කරයි කියලා අම්මට තාත්තටම බයයි. එහෙම නොවන දරුවෝ හැදෙනවා අර කරුණ ටික තියෙනවනะ. පාපයෙන් වළක්වලා යහපතේ සමාදන් කරවල හොඳ යහපත් ගුණධර්මයෙන් පිරුණු අධ්‍යාපනයක් ලබා දීලා සුදුසු ස්ත්‍රියක් පුරුෂයෙක් එක්ක විවාහ කරලා දුන්නන එයාගෙන් ඒ අම්මට තාත්තට හානියක් වෙයිද කවදාවත්? එහෙම වෙන්නේ නැහැ. එතකොට එහෙම වුණාම යහපත් දරුවෝ තමන්ගේ දෙමාපියන්ගෙන් ලැබිච්ච දායාද රැක ගන්නවා. විනාශ කරන්නේ නැහැ. දැන් සමහර අය අපිට මුණ ගැහෙනවා ස්වාමීන් වහන්සේ අපේ අම්මගෙන් තාත්තගෙන් ලැබිච්ච දේවල් මේවා අපි මේවා ශාසනයට පූජා කරන්න කැමතියි කියනවා. එයාලා ශාසනයට පූජා කරන අම්මා තාත්තා වෙනුවෙන් ගොඩාක් අය කරන්නේ. අම්මා තාත්තා වැඩිහිටි වයසට එනවා ඔන්න මහලු මඩවලට දාන තියෙනවා ටික. ඔය දැන් ගමේ යන්න බෑ ඔක විකුණලා දාමු කියලා. ඒව විකුණ ගන්නවා විනාශ කරලා දානවා. ඒක නිසා අම්මගෙන් තාත්තගෙන් ලැබෙන දේවල් විනාශ කරන්න හොඳ නැහැ. අම්මගේ තාත්තගේ යුතුකමක් තමයි සුදුසු කාලේ ආපුවාම දරුවන්ට තමන්ගේ දායාද ටික පවර්ලා දෙන්න ඕනේ කියලා කියනවා. ඒකට අඹ දරුවන්ට සලකන්නේ තියෙන ওই විදිහට කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන පින්වත්නි බිරිඳක් හැටියට අම්මට වචන කීපයක් කියනවා. අම්මට කියනවා සුභද්‍රා කියලා කියනවා. අපි අම්මලාගේ නමුත් තියෙනවන්නේ. සුභද්‍රා කියන්නේ ඇයි? දරුවන් කෙරෙහි ආදරයෙන් සලකන නිසා කියලා කියනවා. ඊළඟට ජනෙත්ති කියලා කියනවා. අම්මා කෙනෙක් දරුවෙක් නිරෝගීව බිහි කරන්න ඕනේ කියලා කියනවා. ඒ වෙනුවෙන් අම්මගේ තාත්තගේ අම්මගේ ඇවතුම් පැවතුම් යහපත් කරගෙන දරුවා ගැන කල්පනා කරගෙන කුසේ පෝෂණය කරන්න ඕනේ කියනවා. ඊළඟට තෝසෙන්ති කියනවා. කිරි දීලා ඊට පස්සේ දරුවෝ අඩනකොට නැලවිලි කවි කියේ කිය නලවන නිසා කියලා කියනවා. පෝසෙන්ති දරුවා කායික මානසික දෙකින්ම ශක්තිමත් කරන්න ඕනේ කියලා කියනවා. ඊළඟට දෙමාපියෝ හැටියට දරුවන්ව ආපාදක කියනවා. කායිකව මානසිකව ශක්තිමත් වර්ධනයක් දෙන්න ඕන කියලා. ඊළඟට පෝෂක ඒ දරුවන්ව හොඳින් පෝෂණය කරන්න ඕන කියලා කියනවා. ඊළඟට ඉමස්ස ලෝකස්ස දස්සීතාරෝ කියනවා. මේ ලෝකෙ මේ යහපත මේ අයහපත පුතේ මේවා හොඳයි මේවා නරකයි මේ අය ඇසුරු කරන්න මේ අය ඇසුරු කරන්න එපා කියලා මේ ලෝකය ගැන පෙන්ලා දෙන්න ඕන කියලා කියනවා. ওই විදිහට පින්වත්නි දෙමාපියන් හැටියට හරි දරුවෝ බිහි කරා එතනින් ඉවර වෙන එකක් නෙමෙයි ඒක. ඒක නිසා අඹ දරුවන්ට සැලකීම කියන්නේ ස්වාම පුරුෂයෙක් හැටියට බිරිඳටයි දරුවන්ටයි සැලකීම මංගල කාරණයක්. ජීවිතයට යහපත ඇති කරලා දෙන දෙයක්. ඒ වගේම තමයි බිරිඳක් හැටියට ස්වාම පුරුෂයාටයි අම්මා කෙනෙක් හැටියට දරුවන්ටයි ආදරේ රැකවරණේ ඇතිව ආදරයෙන් උපස්ථාන කරන්න ඕනේ. ඒක මංගල කාරණයක්. ඒ විදිහට අඹ දරුවන්ට සැලකීම
මංගල කාරණයක් වෙනවා. ඉතින් ඔය මංගල කාරණේ තිබුණොත් ඒ පවුල බොහෝම වටින ලස්සන සතුට පිරුණු සමගි සම්පන්න වූ මේ හිතන කොටත් හිත පිනා යන පවුලක් කියන්නේ. එහෙම නැති වුණොත් ඉතින් රණ්ඩු දබර මැද ඊට පස්සේ අඬු කඳුලේ යුක්තව මේ ජීවිතේ දුකසේ වාසය කරලා මරණින් මත්තේ අපායත් උපදින්න සිද්ධ වෙනවා. එතකොට යා මෙලොවත් පැරදිලා පරලොවත් පැරදුණු කෙනෙක් වෙනවා. ඒක නිසා අපිට මෙලොවත් පරලොවත් යහපත ඇති කරලා දෙන ආදරණීය විදිහට ඕනෝන් කෙරෙහි ගෞරවේ ඕනෝන්ගේ යුතුකම් මඳුනගෙන ඕනෝන්ට උපස්ථාන කරමින් ඕනෝන් කෙරෙහි ආදර ගෞරව ඇතිව ජීවත් වෙන මේ උතුම් මංගල කාරණයක් වන අඹුදරුවන්ට සංග්‍රහ කිරීම කියන මේ කාරණය අපේ ජීවිතය තුලත් ඇති කරගෙන අපිට පිං රැස් කරගන්න, ඒ වගේම මේ දුර්ලභ මනුස්ස ජීවිතේ සතුටින් යුක්තව ගත කරන්න ගෞතම බුදු සසුනේදීම උතුම් ආරි සත්‍ය අවබෝධ කරගන්නත් වාසනාව උදා වෙත්වා.